දැන් ආරංචිය සුබයි කියලා තමයි නිරන්තරයෙන් එක්සත් ජාතික පක්ෂයේ අදහස වෙලා තියෙන්නේ. ආරංචිය සුබද කියන කාරණයට ඇවිල්ලා ඇත්තටම අපේ රටේ ජනතාවට සුබ ආරංචියක් ගෙනෙන්න ඔබතුමන්ලාගේ කණ්ඩායමත් ලොකු වෙහෙසක් ගන්නවා කියලා නිරන්තරයෙන්ම පේන්න තියෙන්නේ, කරනවා වගේ අපිට පේන්න තියෙන්නේ. මොකද්ද ඔබතුමන්ලාගේ වැඩපිළිවෙල සහ ඒ වගේම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ඇත්තටම සුබ නැද්ද ඔබලට? එකක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මම කියන්නේ දැන් මෙහෙම, දැන් අපිට හිතෙනවා දැන් ආරංචිය සුබයි නම් මම හිතන්නේ සුබයි 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 කියලා වැඩිපුර නටනවා නම් එහෙනම් ඒ ෂුවර් එකට මොකක් හරි වෙන කෙලියක් නේ ඇවිල්ලා තියෙන්නේ. දැන් සුබයි සුබයි කියලා කියන්නේ මම කියන්නේ සුබ නම් මේ මිනිසුන්ට කිරියෙන් පැනියෙන් ඉතිරලා මරුවට වැඩ යනවනම් මම කියන්නේ නටන්න ඕනේ නෑනේ, මෙච්චර වියදම් කරන්න ඕනේ නෑනේ. ඉතින් හැබැයි ඒ නැටිල්ලෙම දැන් මිනිස්සුන්ට තේරෙනවා මෙතන මොකක් හරි මල මගුලක් වෙන්න තමයි යන්නේ කියලා. එක දෙවෙනි එක තමයි ආරංචිය සුබ නම් බය නැතුව මැතිවරණයට යන්න පුළුවන්. හැබැයි ඔබ මේ මුලින් මතු කරා වගේ අපි දන්නවා අපි ඉදිරියේදී අපි ඒක තහවුරු කරන්න මේ ආණ්ඩුවේ ඉතාමත් පැහැදිලිව අනුදැනුම ඇතුළේ දැන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කළා තියෙනවා. මොකද්ද දැන් මේ අපේ රටේ මේ වෙලාවේ මේ තියෙන දේ? දැන් ඔබ දන්නවා අපේ රටේ මැතිවරණ එනවා, මැතිවරණ තියෙනවා, ඒවා පිළිබඳ මාර ලොකු සංවාද එන්නේ නැහැ. එතකොට අපේ රටේ මේ දැන් අපි දැක්ක මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණේදී ජනාධිපති මැතිවරණ කියලා සංවාදයක් එනවා. අපි දැක්ක මේ ඉස්සර මහින්ද මහත්තයා හිටියා ආයි ලෝසෙට මැතිවරණ දුන්නා. එතකොට දැන් කවුරුත් මැතිවරණ බය නැහැ. මොකද මේ මැතිවරණ වෙලා තියෙන දේ තමයි විශේෂම අරගලෙන් පස්සේ අපේ රටේ ජන විඥානය ජන මනස සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒක නිසා වෙන්දට මැතිවරණ පිච් එක ඇතුලේ මොනවා කරත් අපේ රටේ මැතිවරණ පිච් එකේ එක්ක දින්නේ නිල් පාට, එක්ක දුන්නේ කුල පාට. ඒක තමයි මැතිවරණ සිටියම තිබුණේ. මේ සිස්ටම් එක හදලා තිබුණේම අපේ රටේ අනිකුත් දේශපාලන ව්‍යාපාරවලට මැතිවරණ දිනන්න නෙමෙයි. නමුත් මේ නිල් පාට කුල පාට ඕක තමයි තිබුණේ. හැබැයි අපේ රටේ මේ අරගලේ තත්ත්වයත් එක්ක ඒ වෙනස් වීමත් එක්ක දැන් මැතිවරණ පිච් එක නිල් පාට හෝ කුල පාට දිනන්න බෑ. පළවෙනි වතාවට රටේ ජනතාව දිනන්න යනවා. ඒක නිසා සංවාදයක් තියෙනවා පාර්ලිමේන්තු මැතිවර ජනාධිපති මැතිවරණද කියලා. ඊට අමතරව මම දැක් අපි දැක්ක එක්සත් ජාතික පක්ෂයේ ලේකම් ඇවිල්ලා කිව්වා විවස්ථා සංශෝධනයක් කරන්න මේකට මැදිහත් වෙනවා කියලා. ඊට පස්සේ ජනමත විචාරණ කතාවක් කියලා කිව්වා. එතකොට ඒව ඇතුලේ පැහැදිලිව දැනෙනවා මේ ආරංචිය සුබ නම් බය නැතුව මැතිවරණයට තියලා මැතිවරණ වැල ටික් කරගෙන යන්න පුළුවන්. හැබැයි දැන්ලා තියෙනවා ආරංචිය සුබ නැහැ, දේශපාලනිකව ගත්තොත් එහෙම සොහොන් ලකුණු පේන්න පටන් අරන් තියෙනවා කට්ටියට. ඉතින් ඒක නිසා ඒකට විවිධ උපක්‍රම තෝරනවා. ජාතික ආණ්ඩු කතා, තව මන්ත්‍රීවරුන් බාගන්න කතා. ඒක එකක් තමයි ඔය අද නාටකයක් ලෙස ආවේ. එතකොට ඒක අපි ගත්තොත් එහෙම උදේශාන් මොකද්ද? දැන් ඔබ දන්නවා මෛත්‍රීපාල රටේ ජනාධිපතිවරයා ආවට පස්සේ තමයි එතන ඒ මැතිවරණ පොරොන්දුකුත් එක්ක අවුරුදු 6ක් මීට පෙර විදායක ජනාධිපතිවරයාට බලය තිබුණා. ඒක ඊට පස්සේ අවුරුදු 5ක් දක්වා අඩු කරගත්තා. හැබැයි ඊට පස්සේ ටික කාලයක් ඇද්දී මෛත්‍රීපාල මහත්තයරත් බැලුවා දැන් මේක මාර වැඩක් වෙනවා, දැන් මොකද්ද මේක වෙන්නේ කියලා. හොඳ වෙලාවට මෛත්‍රීපාල මහත්තය 2009 මේක ශේෂ්ඨාධිකරණයෙන් ඇහුවා. ඒතකොට ශේෂ්ඨාධිකරණයෙන් අහද්දී 2019 මේක ඇහුවා. 2019 අහද්දී එතකොට ඒ වෙලාවේ නීතිපති හිටපු කෙනා තමයි අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිස් කාර්යවලට පත් වෙලා තියෙන එකත් මරු. එතකොට ඒක ඇතුලේ වෙච්ච දේ තමයි, ඒ තීරණේ ආපු දේ තමයි, ඒකට අනුව මෛත්‍රීපාල ජනාධිපතිවරයාට අදාළ වෙන්නේ අවුරුදු 5යි 6 නෙමෙයි කියලා නිශ්චිතව අධිකරණයේ දීලා තියෙනවා. ඉතින් එතකොට එහෙම දීලා තියෙද්දි තමයි දැන් මේක ඇතුලේ ගිහිල්ලා ආයි රනිල් මේ කොටයක් අදින්න ඇවිල්ලා තියෙන්නේ. මේ මොකද්ද මේ තමන්ගේ මේ කොටයක් අදින්න ආපු රනිල් දැන් ට්‍රයි කරනවා ගිහිල්ලා අධිකරණය ඇතුලේ සෙල්ලමක් දාන්න. ඉතින් ඒක නිසා අපි පැහැදිලිව කියනවා අපි විශේෂයෙන්ම මේ පිළිබඳ අපි පාර්ශ්වකරුවන් ලෙස අපි අධිකරණයට කරුණු දක්වන්න අපි ඉදිරිපත් වෙනවා. ඒ ගැන කිසි දෙගිඩියාවක් නැහැ. ඒ වගේම අපිට විශ්වාසයි විශේෂයෙන්ම මොකද මේ මොහොතේ ওই ප්‍රශ්නේ එන මොහොතෙත් ඒකේ නීතිපතිවරයා බවට පත් වෙලා හිටියේ දැන් ඉන්න අග්‍රමිනිස්කාරවරයා. ඒක නිසා අපි හිතනවා ඔහුගේ පැතුනුත් විශේෂයෙන් මේ ජනතාවගේ මේ තියෙන තත්ත්වයක් මේ විවස්ථාවේ තියෙන තත්ත්වයක් තෝරා අරගෙන ඉතාම සුබවාදී තීරණයක් ඒ කියලා. ඒ වගේම අපි රටට කියනවා මේ ගොල්ලන්ගේ මේ වඳුරු නැටුම් තව චූටි කාලයයි තියෙන්නේ. හැබැයි අපි තාමත් පැහැදිලිව කියනවා මේ වෙලාවේ ලෝකයේ බලගතුම අවිය මහජන බලය. ඒ මහජන බලය තමයි රට ඇතුලේ අපේ රටේ දැන් මේට අවුරුදු 2 පුරා දැන් තහවුරු වෙමින් බලගන්නෙමින් තියෙන්නේ. නිශ්චිතයි අනිවාර්යයෙන්ම අධිකරණය ඇතුළෙත්
ඒ වගේම මෙතනින් එහාට ඉන් පිටතත් මේ ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග පැහැදිලිවස පරාජයට පත් කළා ජනතාවාදී පාලනයක් සඳහා යන්න පුළුවන් ගමන යනවා නිසා ඔය කිසි නැටුමකින් මේ ගමන ආයෙ නතර කරන්න බෑ කියන එක තමයි අපි ජනතාවට කියන්නේ නිසා ඒ විශ්වාසය සහිතව අපි ඉදිරියට වැඩ කටයුතු කරමු කියලා